Recording in progress. Recording stopped. Recording stopped. I'm not sure.
අපි අරගල කරපු කාලේ අරගල කරන්න මිනිස්සු හිටිය අද කියලා තමයි මට අහන්න ඉස්සරෝම ප්‍රශ්න. ඒ කියන්නේ රාජසිරිසිපට කියද්දි අපි තමයි වැඩිපුරම බැනුන්නේ. මම බොහොම වගකීමෙන් කිව්ද මිනිස්සු අපි 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 ගොඩනගපු සාර්ථක මිනිස්සු රාගෙන යා. ඔබ බලන්න පුළුවන් ඔබට බලන්න පුළුවන් අපි Facebook pages වල එහෙම නැත්නම් YouTube channel වල එහෙම නැත්නම් මගේ websites වල අපි මොනතරම් රට වෙනුවෙන් කතා කරලා තියෙනවද. අපි තමයි මුලින්ම පාට බැස්සේ අර ගෝඨාභය රාජපක්ෂ කියනවනේ මේ මම තමයි හොඳටම කරේ කියලා. ඒ වගේ අපිට බය නැතුව අද කියන්න පුළුවන් මුළු රටක් දැනුවත් කරා අපි ගෙංගට ගිහිල්ලා ගමින් ගමට පන්සලෙන් පන්සලට ගිහිල්ලා මගතර හම්බෙන මිනිස්සුන්ගෙන් අපි දැනුවත් කරා. ඒ දැනුවත් කිරීම තමයි නිර්මාණය කළ යුතුයි. අනොත්සිලද මහත්තය උත්තරේ දුන්නා. ජනතාව හිතලවත් නැහැ වික්‍රමාරච්චි මහත්තය අනොත්සිලද මහත්තය එළියට පාරට බහිනකොට. මොකද හේතුව ජනතාවට කලින් අපි උගුරු ලෙසු කියනකොට උඹලා මොනවද දන්නේ කියලා අපි අපි තමයි ඔක්කොම දන්නේ. අපි තමයි හොඳටම කරේ කියනකොට අපි තමයි කිව්වේ නෑ මේක වැරදි කියලා. අපි තමයි හරියටම කරන්න කියනකොට අපි කිව්වේ නෑ වැරදි කියලා. 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනනවා කියලා මම කියනකොටම අනිත් පැත්තට කියනවා 2022 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තනි වෙනවා කියලා. 2019 මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනනවා කියනකොටම අනිත් පැත්තට මම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවත් උඹලට ඇති වෙන සෙතක් නැහැ කියලා. හැමෝම කියනවා අපේ හාමුදුරුවෝ කියනවා දේසෙන් කුමාරය එන්න කියලා. හැබැයි මම කියනවා නෑ ඔය දියසෙන් නෙමෙයි උඹලා ඔක්කොම විනාශ වෙන කුමාරයෙක් කියෝ එන්නේ කියලා. මම තමයි මං හිතන්නේ බය නැතුව කිව්වේ මම දන්නේ අනෝත්සිලයද මහත්තයා කිව්වද කියලා මං දන්නේ නෑ. නමුත් මම තමයි කියන්නේ අර මේවැකේ දිවුරුම් දෙනකොට රුවන්වැලිසෑයේ දිවුරුම් දෙනකොට ඊට පස්සේ මගුල් මඩුවේ දිවුරුම් දෙනකොට මේක තමයි මේ රටට කෙලවෙන්නේ මේකත් එක්කම කියලා. ලොකු විනාශයක් මේ කරගන්නේ රුවන්වැලිසෑයේ මේ මගුල් මඩුවේ දිවුරුම් දෙන එක. මේ ඇමති මණ්ඩලයේ රටම විනාශ කරනවා කියලා. මේ දිවුරුම් දීමත් එක්ක මොකද හේතුව මේ මගුල් මඩුවේ දිවුරුම් දෙන්නේ ඇත්තටම අවංකවම පිරිසිදු නායකයින්ද? එතකොට මේ වෙන දේ විනාශය. එතකොට 2019 ව්‍යවස්ථාවකේ 19ට අසං කරනකොට මම තමයි කිව්වේ උඹලා ඔක්කොම මේ රට විනාශ කරනවා 19ට අසං කළා කියලා. අසංකන කරොත් මම කියනවා ඒකත් ලොකු විනාශයක්. දැන් මම කියනවා මම එදත් කිව්වා දැනුත් කියනවා මේ 21 ගේන හදනවා නම් මම දැන් ජනතාවට කියනවා පුළුවන් නම් මුන් ඔක්කොටම කියපාලා ලේවලින් පොරොන්දු වෙන්න කියලා මේකෙන් රටට සෙතක් වෙනවා කියලා පුළුවන් නම් ලේවලින් පොරොන්දු වෙන්න කියලා මේ 225 මේ 21 21ට මේ වෙනකොට ජනතාව කියන්න එළියට බහැලා උඹලා මේ ව්‍යවස්ථාවක් ගැනලා මේකෙන් රටට සෙතක් වෙනවා කියලා කියනවා නම් ලේවලින් පොරොන්දු වෙන්න කියලා එහෙම උන් නැත්තම් ප්‍රසිද්ධියේ ගෝල් බේස් එකට ඇවිල්ලා සීඩි වෙනස ගන්නවා කියලා පුළුවන් නම් කියන්නේ ඔය දේශපාලකෙින්. එහෙම නැත්නම් ව්‍යවස්ථාවට අසම් කරන්න නැතුව අත උස්සන්න නැතුව ඉන්න කියන්නේ. Tamanට දන්නේ නැත්නම් ව්‍යවස්ථාව හරි නෑ කියලා. හරි කියලා. ඇයි අත උස්සන්නේ? දැන් මේගොල්ලෝ දඟලන එකට. ඒකට අපි මේ අරංගල පටන් අරන් තින්නේ දැන් නෙමෙයි. ජනතාව දැන් අරගල කරාට අපි අවුරුදු අවුරුදු කරන්නේ නැති අරගල ඉලෙක්ෂන් දැන් ඇති හෙටක වෙනින් අලුත් රටක් ජනතාව පාරට බහින්න කලින් මම පටන් ගත්තේ දැන් ඇති හෙටක වෙනින් අලුත් රටක් ඊට පහුවදයි පාරට බැස්සේ ඔක්කොම එතකොට හෙටක වෙනින් අලුත් රටක් අපි ගොඩනගනවා අපි හැමෝම එකතු වෙලා ඒකට හැම පැත්තකින්ම ඒක අවසානයේදී සීපතුල එන්න පුළුවන් දල්දාමා ලිගාවේ තියෙන දන්ත ධාතුන් වහන්සේ වෙන්න පුළුවන් දන්ත ධාතුන් වහන්සේ ගාවට එන්න පාරවල් ගොඩක් තියෙනවා රුවන්වැලිසෑය ගාවට යන්න පාරවල් ගොඩක් තියෙනවා එතකොට මක්කමට යන්න පාරවල් ගොඩක් තියෙනවා
ෆ්ලයිට් ඕන එකකින් අපිට මක්කමට යන්න පුළුවන්. කතරගම දේවාලයට යන්න පාරවල් ගොඩක් තියෙනවා. ඒ එක එක පාරවල් වලින් අනෝත් සිල් වෙදමහත්ය, අනිත් වෙදමහත්තුරු, අනිත් නායකයෝ හැමෝම එනවා. ඉතින් අපි පාරට බැස්සෙ නැති වුණාට තවම අරංගලේ, ඒ අරංගලේ තව ඉස්සරහට අපි ගෙනියනවා. ඒ වගේම මම කියනවා වික්‍රමාරච්චි වෙදමහත්ය හරි වෙලාවේදී හරි තැනදී පාරට බහිනවා. හැබැයි තවමත් මම කියනවා ජනතාව පාරට බහින්න ඕන වෙලාව තවම නැහැ. තවම හරි වෙලාව නෙමෙයි. තවම මිනිස්සු මේක පැසන් එකක්, මේක ආතල් එකක්, මේක රැල්ලක් විතරයි. අර පේන්ට් රැල්ල වගේ රැල්ලක් විතරයි. මේක තවම ජනතාවගේ බඩට දැනිලා බැස්ස නෙමෙයි. තවමත් මේක හරි තැනට, පපුවට, ඔළුවට දැනිලා බැස්ස නෙමෙයි. එහෙම බැස්ස නම් මුම් පාරේ නවතිනවා. උදේ බහැප එක හවසට යන්නේ නැහැ. උදේ බහැප එක හවසට ගෙදර යන්නේ නැහැ. කන්න නැතත් එතන ලගිනවා. ගෝල් පේස් එක වැඩ තිනකොට වැඩට වැඩට යනවා. පොඩි ආතල් එකක් ගන්නවා. බජව්වක් දානවා. නැහැ. බඩට දැනුණා නම් මු අඬනවා පාරේ.